මේනකටත් යුරෝපයන සංගමය කොමල රූපකේ මේ කටිය ඔක්කොම දැන්ටික් ලතින අමතර ගතොත් ඇන්සරල් ආයතනය තා අපේ දකුණු ආසියාන්තික නතින ෘතිකයන්ගේ සංසදය කැන ෆෙම්බෝස මේ හතරගොල දැන්ට අපෙන් ඉල්ලතින මේ නිරීක්ෂණ කටුත් සඳහා එස්දා අවශ්‍ය මූලික කටු මෙලින් සාකච්ඡා කරමින් පවතිනවා. අමතර දේශීය නිරීක්ෂකයන් සංවිධාන දේශීය වශයෙන් නිරීක්ෂණ කටු තුළ නියුක්ත වෙනවා. ජනාධිපතිවරණ ඇපමුදල් තැන්පත් කිරීම ලබන 14 වැනිදා මධ්‍යහන 12 අවසන් වනවා. මේ වන විට ජනාධිපතිවරණය සඳහා 29 දෙනෙකු ඇපමුදල් තැන්පත් කර තිබෙනවා. ජනාධිපතිවරණය සඳහා වැඩිවන සෑම් අපේක්ෂකයෙකු සඳහාම බිලියන 200ක අමතර වියදමක් දැරීමට සිදුවන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. ජනාධිපතිවරණේ නාම යෝජනා බහර ගැනීම ලබන 15 වැනිදා සිදු කිරීමට නියමිතයි. එදින මැතිවරණ මහලිකම් කාර්යාලයේ අවට විශේෂාරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිසමේ සභාපති RMAL රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම මේ මස 15 වැනිදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා කාලය තුළ සිදු කෙරෙනවා. එදින පෙරවරු 9 සිට 11:30 දක්වා නාම යෝජනා සඳහා විරෝධතා දැක්වීම සඳහා කාල වේලාව වෙන් කර තිබෙනවා. ස්වාධීනව ඉදිරිපත් වෙන සහ වෙනත් පක්ෂවලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සඳහා ලකුණු වෙන් කිරීම සිදුවන්නේ විරෝධතා කාල සීමාව අවසන් වීමෙන් පසුයි. මෙම කාල සීමාව තුළ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පිහිටි සරණමාවත ආශ්‍රිත කලාපයේට විශේෂ ආරක්ෂක කලාපයක් හැටියට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. එම ස්ථානයට ඇතුළු විය හැක්කේ අවසරලත් පුද්ගලයන් සහ අවසරලත් වාහන වලට පමණයි. මහජනතාවගෙන් ඉල්ලා සිටින කැමැති 15 වැනිදා දිනේදී සරණමාවත ආශ්‍රිතව පිහිටි රජයේ කාර්යාල සහ රෝහල් එදින තැබෙන හෙයින් සාමාන්‍ය රාජකාරී හෝ වෙනත් කටයුතු සඳහා පැමිණීමෙන් වළකින ලෙස අපේක්ෂකයා සමග නාම යෝජනා පත්‍රය අත්සන් කළ තැනැත්තාටත් තෝරාගත් තවත් එක් තැනැත්තෙකුටත් නාම යෝජනා ශාලාවට ඇතුළවීම සඳහා අවසර තිබෙනවා. සරණ මාවතට ඇතුළු විය හැක්කේ අපේක්ෂකයා රැගෙන එන වාහනයට පමණයි. පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය මේ ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙළක් යොදා තිබෙනවා. අපේක්ෂකයන් සමග පැමිණෙන ඒ ආධාරකරුවන්ට නැවති සිටීම සඳහා විශේෂිත ස්ථාන වෙන්කොට තිබෙනවා. එම ස්ථානවල රැඳී සිටිමින් නාම යෝජනා බාර ගැනීමේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා සහාය දක්වන ලෙස විශේෂයෙන් ඉල්ලා සිටිනවා. නාම යෝජනා බාර දීමෙන් පසුව පෙළපාලි පැවැත්වීමට හැකියාවක් නැහැ. නාම යෝජනා බාර දී ආපසු පැමිණෙන අපේක්ෂකයන් පිළිගැනීම සිදු කරනවා නම් ඒක සිදු කරලා සාමකාමීව විසිර යාම තමයි කළ යුත්තේ. අපි බලාපොරොත්තු වෙනවා නාම යෝජනා බාරගෙන දින 5ක් ඇතුළත ඒ අදාළ අපේක්ෂකයන් සහ බලයලත් නියෝජිතයින් කැඳවා වියදම් නියාමන පනත සම්බන්ධයෙන් අවශ්‍ය වෙන මූලික කටයුතු සිදු කිරීමට මෙතර මැතිවරණය සම්බන්ධයෙන් මෙවන විට පැමිණිලි 337ක් ලැබී තිබෙනවා. නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 329ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පැමිණිලි 1ක් මෙන්ම වෙනත් පැමිණිලි 7ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා. මෙතර ජාතික ජනබලවේගී නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිය නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා. ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මෙම කටයුතු සිදු කෙරුණේ.